සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං ගච්ඡාමි සාදු සාදු ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති විපස්සිස්ස නමතු චක්ඛුමන්තස්ස සිරිමතෝ සිකිස්සපි
සබ්බභූතානුකම්පිනෝ වෙස්සභුස්ස නමත්තු නහතකස්ස තපස්සිනෝ නමත්තු කකුසං ධස්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස උසීමතෝ කස්සපස්ස නමත්තු විප්පමුත්තස්ස සබ්බධී අංගීරසස්ස නමත්තු සක්ඛෙපුත්තස්ස සිරිමතෝ යෝයිමං ධම්ම මදේසේසි සබ්බදුක්ඛාපනෝදනං යේචාපි නිබ්බුතාලෝකේ යථාභූතං විපස්සසුං තේජනාපි සුනා මහන්තාවීත සාරදා හිතන් දේව මනුස්සානං යං නමත් සංති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීත සාරදං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පතෝ සබ්බං නුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජානමත්තුතේ සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි, වාර්ෂිකව සිදු කරන අලුත් සහල් මංගල්‍යය පොල්ගහවෙල මහමෙවුනාව භාවනා අසපුවේ ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගා පරිසරය තුළ අද ආරම්භ වෙනවා. අද උදේ සිට අද රාත්‍රී දක්වා ලංකාවාසී සදහැවත් පිරිසට තමන්ගේ කුඹුරෙහි මෙවර ලැබුණු අලුත් අස්වැන්නෙන් අග්‍රභාගයේ අග්‍රසස්්‍ය පූජාව ලෙස අද දවසේ මේ ස්ථානයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අප පිළියෙල කළ අලංකාර පාත්‍රයට පූජා කරන්නට අවස්ථාව තියෙනවා. හෙට දවසේ මේ පූජා කරන ලද අලුත් සහල් වලින් ඛීර පායාස දානේ පිළියෙල කරලා බුදුරජාණන් වහන්සේට අග්‍ර කොටස පූජා කරලා
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ උදෙසා, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ උදෙසා, මහා කස්සප මහරහතන් වහන්සේ උදෙසා, ආනන්ද මහරහතන් වහන්සේ උදෙසා, ඒ කිවි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය උදෙසා ඛීර පායාස දානේ පූජා කරලා, ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ රැකගන්න දෙවිවරුන් උදෙසා දේවදානීය පූජා කරලා, හිට දවසේ පැමිණෙන සදහැවතුන් 5000ක් වෙනුවෙන් හිට කිරිබත් දාණය පිළිල කරලා තියෙනවා. ඉතින් මේ සියලු දෙයින් බලාපොරොත්තු වන්නේ කලට වැසි වැසලා, ඒ වගේම වසවිස නැති පිරිසිදු බහුභෝග සම්පත්තියෙන් මේ රට ඉතිරේවා කියන අදහස. ඒ වගේම Tamanගේ ගොයමට නොඑක් සත්තුන්ගෙන් වන හානි රෝග උවදුරු නැති වෙලා සරුසාර අස්වැන්නක් පිණිස, ඒ කාලේ රජදරුවන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ නිවසේ හටගත්තු අලුත් පළවැල පළමු කොටස පූජා කළා, තමන්ගේ කුඹුරේ අලුත් සස්ය පළමු කොටස බුදුරජාණන් වහන්සේ පූජා කළා. ඒ ආකාරයට තමන්ට ලැබුණු කොටස් බුදුරජාණන් වහන්සේට පළමු කොටස පූජා කිරීම පෙර රජදරුවන්ගේ කාලයේ සිට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් අපිට ඒ ගැන කල්පනා වෙන්නේ කාවන්තිස්ස මහරජුරුව දවසක් බත්ගුලි කීපයක් පිළියෙල කරලා කාවන්තිස්ස රජුරුවන්ගේ පුතණුවන් වන ගැමණු කුමාරයාටත් තිස්ස කුමාරයාවත් අඬ ගහලා කියා හිටියත්, දරුවෙනි, තමන් අනුභව කරන්න කලින් සංඝයාට පූජා කරලා මිසක් තමන් ආහාරයක් ගන්නේ නෑ කියලා මෙන්න මේ බත්ගුලිය ගිලින්න කිව්වා. එතකොට ගැමණු කුමාරයයි තිස්ස කුමාරයයි බොහොම සතුටින් ඒ කිරි බත්ගුලිය ගිල්ලා. ඒකෙන් පේනවා ඒ කාලේ රජදරුවන් පවා කුඹුරු වතු පිටි වලින් ගන්න අග්‍රසස්ය පමණක් නෙවෙයි, දිනපතා තමන්ගේ භෝජනේ ප්‍රධාන කොටස සංඝයාට පූජා කරලා තමයි ඉස්සර ඒ ශාක්‍ය වංශයට සම්බන්ධ ශ්‍රේෂ්ඨ රාජ පරම්පරාව පුරුදු කරපු අපේ රජදරුවන්ගේ පුරුදු කරපු ආර්ය චාරිත්‍ර. කාලයාගේ ඇවෑමෙන් මේ ආර්ය චාරිත්‍ර සියල්ල නැත්තරම නැති වෙලා ගියා. තමන්ගේ කුඹුරෙන් ලැබෙන අස්වැන්න ඒ කුඹුරේදීම වෙළඳුන්ට අලෙවි කරලා ඒ කුඹුර භූමියේම මත්පැන් මත්ද්‍රව්‍ය ගෙනල්ලා බීල සතුරු වෙන මට්ටමට මේ සිංහල ජාතිය පත් වුණා. එයින් මුදවාගෙන යලිත් පරණ ශ්‍රී විභූතියේ කරා යෑමට දරන උත්සාහයක් හැටියටයි අපි මේ අලුස්සාල් මංගල්‍යය ආරම්භ කළේ. ඉතින් ඒ නිසා අපි මේ අලුස්සහල් මංගල්‍යය අද දවසේ මේ කටයුතු සජීවීව ශ්‍රද්ධා රූප වාහිනියෙන් විකාශය වෙනවා. ඒ නිසා මේවා බලන පින්වතුනුත් කල්පනා කරන්න, මේ අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ජාතියක්, අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ ගිය ජාතියක්, භාග්‍ය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ ගිය ජාතියක්, අපි බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේ ආරක්ෂා කරන ජාතිය, උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය රාජානන් වහන්සේලා වැඳ වැඳ, උන්වහන්සේ නාමයෙන් ප්‍රතිපිලිම වහන්සේලා ඉදි කරමින් වැඳ වැඳ යන ජාතියක්. ඒ නිසා අපේ ඒ ශ්‍රේෂ්ඨ ගුණධර්ම අපි තවදුරටත් රැකගෙන අපි මේ විදියට අපේ වත්තෙන් ලැබෙන භෝග තුනුරුවන්ට පූජා කරමින් අනුභව කරන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් වෙනවා කියලා අදිෂ්ඨාන ඇති කරගන්න. අපි දැන් මේ තවසළු මොහොතකින් අපි පිළියෙල කරගත්තු අලුත්සහල් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයේ උදෙසා, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ශ්‍රී නාමයේ උදෙසා පූජා කරන්නට සූදානම් වන්නේ. ඒට කවුරු සූදානම් වෙමු? සාදු සාදු සාදු. අතීත රජදරුවන්ගේ පටන් පැවතගෙන එන ආර්ය වූ චාරිත්‍රයක් මේ අලුත්සහල් මංගල්‍යයේ, විශේෂයෙන් මේ රූපවාහිනී නර්මන ඔබට අපට අද ගෙනෙන්නට පුළුවන්කම ලැබෙන්නේ පෙර වර්ෂයේ වගේමයි, ඉතාමත් සීමිත රූප රාමු පෙළක්.
එනිසා ඔබට අනිවාරෙන් සිද්ධ වෙනවා මේ මාලිගාවට පැමිණ ඔබේ දෙනෙතින්ම මේ මහපින් කටුත්ත දැක බලාගන්නට. අලුත්සාල් මංගල්ලේ අපට මතකයි පෙරවර්ෂයේ පැමිණියෙක් මවක් අපට සිදුවීම මතකයි. ඇය තමුන්ගේ නිවසේ පොල් ගහකින් මුලින්ම ලැබුණු පොල් ගෙඩිය කඩලා කාලයක් ගෙදර තැන්පත් කරලා තියාගෙන බුදුරජාණන් වහන්සේට පූජා කළ යුතුයි කියලා ඒ මුල්ම පොල් ගෙඩිය රැගෙන ආවා අපට මතකයි පෙරවර්ෂයේ. එනිසා මේ අලුත් සහල් මංගල්‍යයේ අලුත් සහල් පමණක් නොවේ, තව විවිධ වූ පළවැල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිවසේ එහෙම නැත්නම් කුඹුරේ ගහක හටගන්නාලද මුල් ඵලය වෙන්නට පුළුවනි. ඔබට රැගෙනවිත් පූජා කිරීමේ අවකාශය තිබෙනවා. පමණක් වෙලාවට කිතුල් හකුරු, කිතුල් පැණි, පොල් විවිධ දේ මේ අලුත් සහල් මංගල්‍යයේදී පූජා කරනවා පෙර වර්ෂයේ අපට දකින්න ලැබුණා. මේ වර්ෂයේත් අද දිනේ පුරාවටම රාත්‍රිය දක්වාම අලුත් සහල් පූජා කිරීමේ අවකාශය ලැබෙනවා. මේ සම්බුද්ධරාජ මාලිගාවේ ద్వාර මණ්ඩපයේ අභියස තැන්පත් කොට තිබෙනවා. විශේෂයෙන් සකසන ලද ස්වර්ණ වර්ණති පාත්‍රයක් ඔබට අපේ රූප රාමු පිළේ දකින්නට ලැබීවි. ඒ පිළිබඳව මේ ස්වර්ණ වර්ණති පාත්‍රයට පූජා කරන සහල් වැඩි සහල් කොටස තවත් පාත්‍ර කීපයකට වැටෙන ආකාරය පෙරවර්ෂයේ මෙන්ම ඊටමත් විචිත්‍රවත් ආකාරයෙන් සහල් පූජා කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සහල් මණ්ඩපේ සකසා තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැනට වාසය කරන ඉතාම පෞරාණික ගොක්කොල කැටයම් ශිල්පීන් ඉතාමත් මනරම් වූ ආකාරයෙන් මේ සහල් මණ්ඩපේ අලංකාර කොට තිබෙනවා. එවැගේම මාළමේ පිටුගල බුදු පසේ බුදු අරහන්තක මාලිගාව පිහිටි පින්බිමේ ධර්මශ්‍රවණය කරන ධර්මයේ හැසිරෙන ශ්‍රාවක තරුණ දරුවන් මේ සැනසිලි කටයුතු භාරව පෙරවර්ෂයේ සේම මේ වර්ෂයේත් කටයුතු කරනවා. ඉතාමත් මනරම් ආකාරයෙන් මේ සැනසිලි කටයුතු කරමින් තිබෙනවා. එවගම හෙට දිනේදී ගරුතර මහා සංඝරත්නයට වැඩ සිටීම සඳහා ඉතාම විශාල දානශාලාවක් සකසා තිබෙනවා. ඒ නිසා මෙය දෑසින් නොදුටුවොත් ඇති ඵලයේ කිමෙදැයි කිනුකට සිතෙන්නට පුළුවනි. පැමිණ වටහා ගන්න මේ කියන කාරණය පිළිබඳව එතකොට මේ සම්බුද්ධ රාජ මාලිගාවට පැමිණෙන ඔබ නිවසේ සිටම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට යනවා කියන අදහසින්ම ජේතවනාරාමයට යනවාක් බඳු හැඟීමක් ඇති කරගෙන සුගන්ධ කුටි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනව නොවේද කියන අදහස ඇති කරගෙනම උන්වහන්සේගේ සිරිපා කමල් අභියස තැන්පත් කොට තිබෙන පාත්‍රයට මට සහල් පූජා කිරීමේ අවකාශයක් ලැබෙනවා නොවේද කියන අදහසින්ම පැමිණීමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම අපි දන්නවා වස විසින්තර රටක් ජාතියක් වෙනුවෙන් තමයි මේ කාලේ බොහෝ කටයුතු කෙරෙන්නේ. ශ්‍රී ලංකාවේ ඔබ දන්නවා ආසනික් කැඩ්මියම් බැරලෝහ තැන්පත් වීම නිසා උතුරු මැද පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගය පිළිබඳව මේ පිළිබඳව මාධ්‍ය විසින් විවිධ දේ කතා බහ කරනවා. අපි දන්නවා හොඳටම රසායනික පොහොර වර්ග සහ රසායනික කෘෂි රසායනික වර්ග මේ මහ පොළවේ තැන්පත් වීම නිසා සිදුවන ඛේදවාචකයක් මේක. මෙයින් අපගේ ගෝ ජනතාවට ගැලවෙන්ට නම් වස විසින් තොර රටක් නිර්මාණය කරගත යුතු තිබෙනවා. අද අපි විවිධ අවස්ථාවල ගෙනෙන දහම් සාකච්ඡාවලින් බලාපොරොත්තු වෙනවා අපේ ඉපැරණි කෙම් ක්‍රම පිළිබඳව කතා බහ කරන්නට. ඔබ දන්නවා සමහර විට අපේ ශ්‍රී ලංකාවේ අතීතයේ ජීවත් වුණු ගොවි ජනතාව සමහර විට ගොවි තැන් කළේ උදෑසන කුඹුරට ගියේ ශීලයක පිහිටලා. ගොවියා කුඹුරට යන්නට ප්‍රථම ශීලයේ පිහිටනවා. ශීලයේ පිහිටි ගොවියෙක් තමයි සිල්වත් ගොවියෙක් කුඹුරට පය තබන්නේ. ඒ නිසා නිරතුරුව ඔවුන්ට දෙවියන්ගේ දිව්‍ය රැකවරණී උපකාරය ලැබුණා. අද වෙනකොට මේ தත්ත්වය හාත්පසින්ම වෙනස් වී ගොස් තිබෙනවා. නවීන තාක්ෂණයේ පිටුපස හඹා යන්නට පුරුදුණු ජාතියක් හැටියට අප මේ බටහිරින් පැමිණි තාක්ෂණයේ කුඹුරේදීත් අනුගමනය කරන්නට අපි පෙළඹුණු නිසා අද වෙනකොට අප මේ චිරාගත සම්ප්‍රදායන් කුලව පවත්වාගෙන බෞද්ධ චාරිත්‍ර විදි අපෙන් ශේෂ වේ ගොස් අවසානයි. ඒ යලි නගා සිටුවීම් බලාපොරොත්තු වෙනවා මේ අලුත් සහල් මංගල්‍යයේදී. ඒ වගේම තමයි සාම්ප්‍රදායික දේවිසි වාදනයේ
අපි දන්නවා දළදා මාලිගාවේ දන්තධාතුන් වහන්සේ පුදන හේවිසි කණ්ඩායමක් පෙර වර්ෂයේ සිට මේ වර්ෂෙත් මේ පින්බිමට සම්බන්ධ වන්නේ. දැන් මේ ඔබ දකින්නේ අලුත් සහල් මංගල්‍යයේ අලුත් සහල් පූජාව. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අග්‍ර වූ සම්බුදු ගුණ නිසා මේ සහල් පූජාව පූජා වේවා, පූජා වේවා, පූජාම වේවා. සාදු සාදු සාදු. අපි හැමෝටමත් සම්බුදු රාජ මාලිගාවට පැමිණ අපේම දෑතින් මේ සහල් පාත්‍රයට සහල් පූජා කිරීමේ පරම දුර්ලභ වාසනාව උදා කරගන්නට අද දවසේ අවකාශ ලැබේවා. සාදු සාදු සාදු. ඒ අග්‍ර සශ්‍ය දාණයට සහභාගී වන්නට මට ඉතාම සුරක්ෂිතව නිරුපද්‍රිතව කරදරයකින් බාධාවකින් තොරව මාලිගාවට පැමිණෙන්නට ඉඩ ලැබේවායි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මේ ඔබ දකින විචිත්‍රවත් අවස්ථාව හිමිදිරි උදෑසනට සාමාන්‍යයෙන් දකින්ට නොලැබෙන දෙයක්. ඒ ඉතාම දුර්ලභයි. වසරකට එක් වතාවක් පමණයි මෙවැනි අවකාශයක් ලැබෙන්නේ මේ මාලිගා පරිශ්‍රයේ. පෙර වර්ෂයේත් මෙලෙසම හිමිදිරි උදෑසන අලුත් සහල් මංගල්‍යය ආරම්භ වුණා. පූජා කෙරුණු සහල් මේ සම්බුත් රාජ මාලිගාවට පැමිණ පූජා කරනු ලැබූ සහල් රැගෙන මධ්‍යම රාත්‍රියේ සුවඳවත් වූ ඉතාමත් රසින් අග්‍ර භෝජනයක් වූ කිරිබත සක්සනු ලැබුවා හිමිදිරි උදෑසන වලතුරුව. එහි අග්‍ර කොටස සුගන්ධ කුටියේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පෙර වර්ෂයේ පූජා කරනු ලැබුවා. එසේ පූජා කොට ආර්ය වූ මහා සංඝ රත්නයේ ගුණ සිහිපත් කොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ගුණ සිහිපත් කොට පූජා කරනු ලැබුවා. වැඩ සිටි ගරුතර මහා සංඝ රත්නයේ පූජා කරනු ලැබුවා. ඉන් අනතුරුව උපාසක උපාසිකාවන් 5000ක පමණ පිරිසකට ඒ අග්‍ර සශ්‍ය දානයේ පූජා කරනු ලැබුවා. මෙවරත් ඒ ආකාරයෙන්මයි සූදානම් කොට තිබෙන්නේ. යග්‍ර සශ්‍ය දානයේ නිසා සහභාගී වන සීළු දිනාට ආහාර පානෙන් සංග්‍රහ කිරීම සඳහා ආහාර දන්සල් ලද දවස පුරාවට පැවැත්වෙනවා. තුන් වේලටම උස පිරෙන්නට ප්‍රණීත ආහාර භෝජනයක් ලැබෙනවා. ඒ වෙනුවෙන් දන්සලක් ඉදි වෙනවා. ඊ රැයේ අපිට දකින්ට ලැබුණා කැවුම් පිසින ජනතාව මහමෙවුන ආසන සංචිතයට පැමිණ ධර්ම ශ්‍රවණය කොට බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ලැබුණ සැදැහැවත් උපාසක උපාසිකාවන් ඊ රාත්‍රියේ කැවුම් පිසින් ලැබුවා. දැන් ඔබ මේ දකින්නේ අලුත් සහල් මංගල්‍යයේ සහල් පූජාව. ලොකු ස්වාමීන් වහන්සේගෙන් පසු ශිෂ්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේලා විසින් පූජා කරනු ලබන අවස්ථාව. මුලින්ම ස්වාමීන් වහන්සේලාගෙන් අලුත් සහලෙන් පූජා ලබනවා. එන් අනතුරුව අලුත් සහල් රැගෙන එන අපගේ සැදැහැවත් උපාසක උපාසිකාවන්ට මේ අවකාශය ලැබෙනවා. වසරකට වතාවක් පමණක් වසවිසින් තුර රටක් බිහි කරන්නට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පා කමල අභියස වන්දනා මාන කෙනෙකුට අනුසහ පූජා කරන්නට ලැබෙන අවස්ථාව. තවමත් අප දකින්නේ පිනොත් ස්වාමීන් වහන්සේලා අලුත් සහල් පූජා කරන අවස්ථාව. මේ අලුත් සහල් ඊයේ දිනේදී මේ පින්බිමට විවිධ ප්‍රදේශවලින් රැගෙනු ලැබුවා. තමුන්ගේ කෙතේ අග්‍ර අස්වැන්නයි අග්‍ර වූ පූජා ලැබීමට සුදුසුකම් ඇති අග්‍ර වූ ගුණයන්ගෙන් හෙබි අපගේ ශාස්ත්‍රුන් වහන්සේට පූජා කරනු ලබන්නේ. ලොවේ අපමණ අනන්ත පුද පූජාවන්ට බුදුරජාණන් වහන්සේ සුදුසු වන සේක
ඒ වගේ පසක් වෙනවා මේ අලුත් සහල් මංගල්‍යයට සහභාගි වෙන කෙනෙකුට. ඔබට සමහර විට අලුත් සහල් නැති වෙන්නට පුළුවන්. ඔබට සමහර විට තිබෙන්නේ කිතුල් පැණි වෙන්නට පුළුවන්, කිතුල් හකුරු වෙන්නට පුළුවන්. ඔබට සමහර විට තිබෙන්නේ ඔබේ නිවසේ ගහක හටගත් මුල්ම ඵලය වෙන්නට පුළුවනි, අලුත්ම කෙසෙල් කැණ වෙන්නට පුළුවනි. එහෙම නැත්නම් ඔබේ පළතුරු ගහේ හටගත් මුල්ම පළතුරු ගෙඩිය වෙන්නට පුළුවනි. ඔබ මේ අලුත් සහල් මංගල්‍යයේදී පූජා කරන්නට රැගෙන එන්නේ. ඒ වගේම රූපවාහිනී නාලිකාව නරඹන ඈත රටවල සිටින අය තමුන්ගේ මව් රට පිළිබඳව අභිමානයක් ඇති කරගන්න මේ මව් රටේ ඔබ උපන්නේ. මේ මව් රටේ අපේ මාතෘ භූමියේ විවිධ වූ ප්‍රදේශවලින් ලබා ගන්න මුල් අස්සන්නයි බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලබන්නේ, ශ්‍රාවක සංඝරත්නයට පූජා කරනු ලබන්නේ. මහත්ඵල මහානිසංස දාන අතරට එක් වෙනවා. ඔබට මතක ඇති ලොකු ස්වාමීන් වහන්සේ දේශනයක් පැවැත්වුවා, බුදුරජාණන් වහන්සේගේ ඉතාම පිරිසුදු බුද්ධ දේශනයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. මේ දේශනී පැහැදිලිව සඳහන් වුණා සප්ත වෘත පද පිළිබඳව. සප්ත වෘත ධර්මයන් කෙනෙක් සමාදන් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. එහි මුලින්ම සඳහන් වුණේ මව්පියන්ට දිවි ඇතිතෙක් උපස්ථාන කිරීම. කෙනෙකුට හිතෙනවා නම් ගොවිතැන්බත් කළ මගේ ආදරණීය අම්මාට සැලකිය යුතුයි කියලා, ගොවිතැනින් බතින් මාව පෝෂණය කළ මගේ ආදරණීය පියාට සැලකිය යුතුයි කියලා. මේ තමයි ඒ සඳහා ලැබෙන අග්‍රම අවස්ථාව. තනියම මාලිගාවට එනකොට එන්න එපා. අම්මව තාත්තව කැඳවාගෙන ඉන්න. අපේ රටේ වැඩි පිරිසක් ගොවි ජනතාව, ඔබේ ආදරණීය පියතුමා, ඔබේ ආදරණීය මව කෘෂිකර්මයේ කරන කෙනෙක්, මේ ගොවිතැනට සම්බන්ධ කෙනෙක්, ගොවියෙක්, ගෙවිලියක් වෙන්නට පුළුවනි. අම්මා කැඳවාගෙන ඉන්න ඔබේ මවට ඔබ කළ අග්‍ර උපස්ථානයක් වේවි. පියා කැඳවාගෙන ඉන්න පියාට කළ අග්‍ර උපස්ථානයක් වේවි. සද්දවිඳු පුරුදු කරන ලද සප්ත වෘතපද පුරුදු කළා වෙනවා. එහෙනම් සප්ත වෘතපද පුරුදු කරන්නටත් අද දවස, හෙට දවස ඔබට ඉතාමත් හොඳ අවස්ථාවක්. සැදැහැසිත වර්ධනය කරගන්නට, මේ මාලිගාවට පැමිණෙන කෙනෙකුට සැදැහැසිත වර්ධනය කරගන්නට හොඳින් අවකාශ ලැබෙනවා. මේ අලුත් සහල් මංගල්‍යයේ ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්නට අවස්ථාවක්. ගෙදරින්දල එනකොට බුදුගුණ වඩමින්ම මේ පින්බිමට එන්න, දහම් ගුණ සංගුණ වඩමින්ම පින්බිමට එන්න. නීවරණ සංසිඳේවි, නීවරණ යටපත් වේවි. එපමණකින්ම ඔබ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නට ඔබට අපට අවකාශ ලැබෙනවා. සම්බුදු රාජ මාලිගාවට පැමිණෙන කෙනෙක් මුළු හදවතින්ම දරාගෙන ඉන්න මේ සම්බුදු රාජ මාලිගාව ලොවේ මෙවැනි ආකාරයෙන් තනවන ලද එකම මාලිගාවයි. පිහිටා තිබෙන්නේ පොල්ගහවෙල වඩුවාව. පොල්ගහවෙල නගරයට පැමිණෙන ඔබට මාලිගා හොයාගෙන ඉන්න පහසුයි. කිලෝමීටර් 3ක වගේ දුරක් තියෙන්නේ. මව් රටේ ජීවත් වෙන අයට ලංකාවේ විවිධ ප්‍රදේශවලින්, අපට මතකයි පෙර වර්ෂයේ සාකච්ඡාවක් නැරඹූ, රූපවාහිනී සාකච්ඡාවක් නැරඹූ පිරිසක් ඉතාම ෂණිකව ලෑස්ති වෙලා වාහනයක් ලෑස්ති කරගෙන මේ මාලිගාවට ආවා. ඇවිත් ඒ අය අග්‍ර සශ්‍ය දානයට සම්බන්ධ වුණා. එනිසා රූපවාහිනී කලන විතුරා ඔබට මේ පණිවිඩය ලබා දෙන්නේ. ඔබ තාම ප්‍රමාද නැහැ. ඔබ ඉන්නේ ඔබේ නිවසේ නම් ඔබ තාම ප්‍රමාද නැහැ. අප්‍රමාදී වීමට මේ කරුණ යොදා ගන්න. සිල්ලුතුම් බවට පත් වෙලා අග්‍ර සශ්‍ය දානේ රැගෙන ඔබට මේ පින්බිමට එන්න පුළුවනි. අලුත් සහල් නොමැති කෙනෙක් දුක් වෙන්නට අවශ්‍ය නැහැ. අලුත් සහල් නොමැති වුණාට ඔබට වෙනත් දෙයක් පූජා කිරීමේ අවකාශ ලැබෙනවා. පෙර වර්ෂයේත් විශාල සහල් ප්‍රමාණයක් පූජා වුණා. ඒ පූජා වුණු සහල් බෙදා හරිනු ලැබුවා මහමෙවුනා අසපු සංචිතේ අසපු ශාඛාවන් වලට. ඒ වගේම විවිධ විහාරස්ථානවලට අපේ රටේ විවිධ ප්‍රදේශවල උපාසක උපාසිකාවන්ට දැන් පිරිත් සජ්ජායනයේ සිදුවීමට නියමිතව තිබෙනවා. අපේ සඳහා වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයට, අපේ ලොකු ස්වාමීන් වහන්සේට අපි වැඳ නමස්කාර කොට ආරාධනා කරනු ලබනවා. අවසරයි ස්වාමීනි. වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ආරම්භ වුණා. උදෑසන සම්බුද්ධ වන්දනාවෙන් පසු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය විසින්
මංගල සහල් පාත්‍රා පූජා කිරීමෙන් අනතුරුව අලුත් සහල් මංගල්‍යයේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. අද දවස පුරාවටම පින්වත් සියලු දෙනාට තමන්ගේ කෙතේ අස්වැන්නේ අග්‍රම කොටස බුදුරජාණන් වහන්සේ උදෙසා ශ්‍රාවක මහරහතන් වහන්සේලා උදෙසා පූජා කර ගැනීම පිණිස පොල්ගහවිල මහමෙවුනා භාවනා සුප පරිශ්‍රයේ ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගා වෙත පැමිණීමේ අවස්ථාව තිබෙනවා. ඒ වගේම අද දවස තුළ මේ පුණ්‍ය භූමියට පැමිණෙන පින්වතුන් උදෙසා දේශීය සහල් වර්ග 100කට ආසන්න වර්ග ප්‍රමාණයක් දැක බලාගෙන ඒ පෞරාණික සහල් වර්ගවල තොරතුරු දැනගැනීමේ සහල් ප්‍රදර්ශනයකුත් පැවැත්වෙනවා. ඒ වගේම හෙට උදෑසන ශීරපායාස පූජාව උදෑසන 6 පමණ වන විට ආරම්භ වීමට නියමිතයි. කිරියාහාර පාත්‍රා 100කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී සම්බුද්ධ රාජ මාලිගාවට පූජා වෙමින් උතුම් වූ අග්‍රසස්සේ දාණය බුදුරජාණන් වහන්සේට පූජා වීම සම්පූර්ණ වීමට නියමිතයි. ඉතින් ඒ නිසා දෙස් විදෙස් සියලුම දෙනා අනුමෝදන් වෙමින් සම්බන්ධ වෙන මේ පින්කමට සම්ප්‍රාප්ත වෙමින් සහභාගී වෙමින් පැමිණීම පිණිසත් අපි බොහෝ දෙනාට සියලු දෙනාට ආරාධනා කොට සිටිනවා. මේ මොහොතේ සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රය වෙත පැමිණෙන පින්වතුන්ද අලුත් සහල් පූජා කිරීම ආරම්භ කරනු ලැබුවා. ඒ අතරේ ගරුතර මහා සංඝරත්නය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ පෙරටුකටගෙන කරණීයමෙත්ත සූත්‍රය ආදී සෙත් පිරිත් සජ්ජහායනා කරමින් මේ උතුම් පින්කමට පින්කම් මාලාවට ආශිර්වාදේ සපයමින් ඒ වගේම රටට ජාතියට සම්බුද්ධ ශාසනයට බොහෝ කාලයක් මේ ආකාරයෙන් සදහැවත් පින්වතුන්ට බොහෝ පින්කර ගැනීම පිණිස සෙත් පතමින් මේ අවස්ථාවේ සෙත් පිරිස් සජ්ජහායනා සිදු කරනු ලබනවා. ඒ නිසා අපි පාද නමස්කාර පූර්වකව ආරාධනා කරනු ලබනවා අපගේ ගුරුදේවයන් වහන්සේට සෙත් පිරිස් සජ්ජහායනාව ආරම්භ කරන ලෙසට. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුදු ගුණානුභාව බලෙන් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ දහම් ගුණානුභාව බලෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයේ සුපටිපන්නතාදී සංඝ ගුණානුභාව බලෙන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ආනුභාව බලෙන් ද්‍රෝණිය ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේගේ ආනුභාව බලෙන් ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වැඩ සිටින සේරිවිල මහා සෑරජානන් වහන්සේගේ ආනුභාව බලෙන් සතර දළදා වහන්සේලාගේ ආනුභාව බලෙන් උතුම් සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආනුභාව බලෙන් මේ පූජා කරන්නා වූ අග්‍රසස්ස පින්කමේ පුණ්‍ය ආනුභාව බලෙන් මේ ලංකාවේ සදහවත් සියලු දෙනා කරන සියලු වගාදිගා කටයුතු භවභෝග සම්පත් සාර්ථක වේවා, දියුණුවටපත් වේවා, ඒ වගේම අස්වනු සරු වේවා, බොහෝ පින්කම් කරගන්නට මේ පින් හේතු වාසනා වේවා කියන අදහසින් අපි සෙත්පිරි සජ්ජායනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ ජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලෞක වුත්ති සම්තින්ද්‍රියෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤු පරේ උපවදෙය්‍යං සුඛිනෝ වාකේමිනොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචිපාන භූතත්ති තසාවා තාවරාවානවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ඣිමා රස්සකානුකතුලා
දිට්ඨාවායේව අදිට්ඨායේ ච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා නපරෝ පරන්නිකුබ්බේත නාතිමඤ්ඤේත කත්තචිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාතායතානියම් පුත්තං ආයුසායේක පුත්තමනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්ධං අදෝච තිරියං ච අසම්බාදං අවේරං අසපත්තං තිට්ඨං චරන්නි සින්නෝ වා සයානෝ වා යාවතස්ස විගතමිද්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං ඉදමාහු දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේදං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතීති විරූපක්ඛේහි මේ මෙත්තං මෙත්තං ඊරාපතේහි මේ චබ්භ්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං කණ්ණා ගෝතමකේච අපාදකේහි මේ මෙත්තං මෙත්තං දිපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බහුප්පදේහි මේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා ච කේවලා සබ්බේ භද්‍රාණි පස්සන්තු මා කංචි පාපමාගමා අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපාණි ආයවෙච්චිකා සතපදි උන්නානාභී සරභූමෝසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහන් නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තුතේ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයම් බලං අරහන්තානං ච තේජේන රක්ඛම් බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයම් බලං අරහන්තානං ච තේජේන රක්ඛම් බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයම් බලං
අරහන්තානංච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ. කවුරුත් කියන්න. උතුම් බුද්ධානුභාවයෙන්, උතුම් ධම්මානුභාවයෙන්, උතුම් සංඝානුභාවයෙන්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ උතුම් ආනුභාවයෙන්, ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩවසන රුවන්මැලි මහා සෑයේ ආනුභාවයෙන්, ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වැඩවසන සේරුවිල මහා සෑයේ ආනුභාවයෙන්, සතර දළදා වහන්සේලාගේ ආනුභාවයෙන්, සියලු සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන්, දෙවියන්ගේ දේවානුභාවයෙන්, අප විසින් රැස් කරන්නා වූ පෙර රැස් කරන ලද්දා වූ පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන්, අග්‍ර සස්‍ය පූජාවේ ආනුභාවයෙන්, අප සියලු දෙනාහට සියලු දියුණුව සැලසේවා, ගොවිතැන්පත් සරුවේවා, ආහාර පාන සුලභ වේවා, ලෙඩ දුක් කරදර දුරු වේවා, සියලු යහපත උදා වේවා. සාදු. අසිරිමත් අලුත් සල් මංගල්‍යය.